ධර්මානුශාසනාව සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොස්ගම කණම්පැල්ල ශ්‍රී සුමනාරාමාධිකාරී, පැපිලිවල ශ්‍රී ආනන්දාරාමාධිපති, සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාරය සහ ආයතනාධිපති, සීතාවකපුර ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති, ශාස්ත්‍රපති පණ්ඩිත පූජනීය කණම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මානුශාසනාවේ අද දායකත්වයන් මාතලේ කවුඩු පළල්ලේ හරස්ගම පවුලේ සහෝදර සහෝදරියන්, වැබඩ උතුර අංක 465 එකෙහි පදිංචි අනුමා ධම්මිකා මහත්මියතුළු පවුලේ පිරිස, මිනුවන්ගොඩ පමුණුව අංක 171 පදිංචි NHA නන්දසිරි මහතා. අද ධර්මානුශාසනාව මාතෘකා වී ඇත්තේ සිංහ සේනාධිපති සූත්‍රය ඇසුරෙන් බුදුදහමේ විශේෂත්වය පිළිබඳවයි. සුපින්නතුනි, මේ මොහොතේදී ශ්‍රාවක ඔබ අප හැමතිනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහත් වට්ටිය පිළිගන්වා ධර්මානුශාසනාව සඳහා ආරාධනා කර සිටින්නේ මිනුවන්ගොඩ පමුණුව පදිංචි NHA නන්දසිරි මහතා විසින්. සාදු සාදු සාදු. අප හැම උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්ටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අපි දැන් නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සතු සතු සතු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා.
සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අත්තිසීහ පරියායෝ යේන මං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය අකිරිය වාදෝ සමනෝ ගෝතමෝ අකිරියාය ධම්මං දේසේති තේනච සාවකේ විනේති අත්තිසීහ පරියායෝ යේන මං පරියාය සම්මා වදමානෝ වදෙය්‍ය කිරිය වාදෝ සමනෝ ගෝතමෝ කිරියාය ධම්මං දේසේති තේනච සාවකේ විනේති ඉති සතු සතු ධර්ම ශ්‍රවණා බිලාසි සදහවත් කාරුණික පින්වත්නි පින්වත් සෑම දිනාම සූදානම් වන්නේ මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් විසුරු ආහාරයෙන් ලබන ධර්මදේශනා මාලාවේ අද දවසට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝකවාසී සත්වයා පිළිබඳව පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ධර්මය අපි සෑම දිනාටම ජරාව මරණය කියන මේ රෝග දුරුකර ගැනීම සඳහා ඖෂධයක් හා සමානයි. මච්චු ජරා පහනු ආදී වශයෙන් සඳහන් කරනවා මරණය ඒ වගේම ජරාව කියන මේවා අපිට නිරන්තරයෙන්ම අනාදිමත් කාලයක් මුළුල්ලේ මූණ පහන්නට සිද්ධ වෙන ස්වභාවික ධර්මතාවයන් වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ඒවා මහා ප්‍රබල අසනීපයන් හැටියට. මහාගදෝ මච්චු ජරා පහනෝ. ඒ ජරාවහා මරණය කියන මේ බරපතල ඒ අසනීපයන් දුරුකර ගැනීම සඳහා උපකාරවන එකම ඖෂධය තමයි ධර්මය. එනිසා ඖෂධය අපි ප්‍රයෝජනයට ගැනීමෙන් අපේ සංසාර ගමන තුල අපිට වින්දනය කිරීමට සිද්ධ වෙන මේ ජරාව මරණය පමණක් නෙමෙයි. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී විවිධාකාර ඒ අසනීප තත්ත්වයන් ක්ෂය කර ගැනීමට එහෙම නැත්නම් දුරු කර ගැනීමට හේතු වෙන වටිනා ධර්මයක් ඔබ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන්නේ.
ඒ සඳහා මා මාතෘකා කරගන්නට යෙදුණ ඉතාම වටිනා සූත්‍ර දේශනාවකට අයත් ධර්මපාඨයක් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ සීහ සේනාපති සූත්‍ර දේශනාව. සීහ සේනාපති පිළිබඳව අපේ දේශනාවේ සඳහන් වෙන්නේ මුලින් එදා ලෞතුරා බුදුපියාණන් වහන්සේ පහළ වෙන වකවානුව වන විට ඉතාම කීර්තිමත් ශාස්තෘවරු 6 දෙනෙක් කටයුතු කළා. ඒ ශාස්තෘවරු අතර නිගණ්ඨ නාථපුත්ත කියන ශාස්තෘන් වහන්සේ. ඒ ශාස්තෘන් වහන්සේගේ ප්‍රධාන දායක මහත්මයෙක් තමයි මේ සීහ සේනාපතිවරයා. සීහ මහා ධනවත් පුද්ගලයෙක් හැටියට, ඒ වගේම බලසම්පන්න පුද්ගලයෙක් හැටියට තමයි මේ අටුවාවේ සඳහන් වෙන්නේ. ලෞතුරා බුදුපියාණන් වහන්සේ එක්තරා වකවානුවක විශාලා මහනුවර මහවන විහාරයේ කූටාගාර ශාලාවේ වැඩවාසය කරන අවස්ථාවේදී මේ විශාලා මහනුවර ඉතාම සම්භාවනීය පිරිසක් ප්‍රසිද්ධ මැති ඇමතිවරු, ඒ වගේම පාලන තන්ත්‍රයට සම්බන්ධ යම් යම් නිච්චවි පිරිසක් යම්කිසි කාරණයකට සන්තාගාර ශාලාවට රැස් වුණා. ඒ සන්තාගාර ශාලාවේ රැස් වූ මේ පිරිස බුදුරජාණන් වහන්සේගේ, ඒ වගේම නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ ආර්ය මහා සංඝරත්නයේ ගුණ වර්ණනා කරන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ තුළ පවතින විවිධ ගුණ සමුදායන්, ඒවං කල්යාණෝ කිත්තිසද්දෝ අබ්බුග්ගතෝ ආදී වශයෙන් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වගේ යහපත් කෙනෙක්, ඒ වගේම කීර්ති ගෝසාව පැතුරුණ කෙනෙක්, දෙතිස් මහා පුරිස ලක්ෂණ වලින් හෙබි අසීති අනු ව්‍යංජනයන්ගෙන් යුක්ත අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නාදී ගුණ සමුදායන්ගෙන් යුක්ත ශාස්ත්‍රූන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ කියලා සඳහන් වෙන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා මේ පිරිස. එපමණක් නෙමෙයි ධර්මයේ ගුණ. ඒ ධර්මය මේ වගේ මුල මැද අග කියන තුන්තන්හිම පිරිසුදු යහපත් ධර්මයක් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස සුපටිපන්න උජුපටිපන්න ආදී මේ වගේ සංඝ ගුණයන්ගෙන් යුක්ත පිරිසක් කියලා මේ හැටියට පින්වත්නි මේ පිරිස මේ එකතු වෙලා වර්ණනා කරන්නට පටන් ගත්තා. මේ වර්ණනාව අහපු සීහ සේනාධිපතියා මේ ස්ථානයට යම්කිසි කාරණාවකට පැමිණිලා හිටියේ. ඔහු කල්පනා කරනවා මේ වගේ ගුණ සමුදායකින් යුක්ත ලෞතුරා බුදුපියාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ වෙන්නට ඕනේ. ඒ වගේ මේසා ගුණ සමුදායක් ඇති ශාස්ත්‍රූන් වහන්සේ නමක්, උතුමන් වහන්සේ නමක් මේ නගරේ
වැඩවාසය කරන අවස්ථාවේදී මම උන්වහන්සේ දකින්නට යන්නට අවශ්‍යයි කියලා අදහසක් ඇති වුණා. නිගණ්ඨ ශ්‍රාවකෙක් වුණත් එහෙම නැත්නම් නිගණ්ඨ නාථපුත්තගේ ප්‍රධාන දායකයෙක් වුණත් මේ තැනත්තාට ඒ අදහස ඇති වුණා. ඊළඟට ඔහු කල්පනා කරනවා මම මා මෙතෙක් කල් ශාස්තෘත්වයෙන් ගරු කළ ඒ වගේම දන් පැන් පිරිනැමු නාථපුත්ත ශාස්තෘන් වහන්සේට මේ පිළිබඳව දන්වලම ගියොත් හොඳයි කියලා මෙසිය සේනාපති නිගණ්ඨ නාථපුත්ත ශාස්තෘන් වහන්සේ වෙත යනවා. ගිහිල්ලා සඳහන් කරනවා මම අදහස් කළා මේ විශාල මහනුවර මේ වන විට වැඩවාසය කරන ගෞතම බුදුරජාණන් වහන්සේ දකින්න යන්න මුණ ගැහෙන්න යන්න. පින්වත්නි අවස්ථාවේදී මේ නිගණ්ඨ නාථපුත්ත සඳහන් කරනවා සීහ ඔබ කිරියවාදී කෙනෙක්. ඒ කියන්නේ කර්මය පිළිගන්න කෙනෙක්. නමුත් ඔය කියන ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අකිරියවාදී කෙනෙක් හැටියට මම දකිනවා. කර්මය පිළිගන්නේ නැති කෙනෙක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා ඔබ වගේ කිරියවාදී කර්මය කර්මඵල පිළිගන්න කෙනෙක් ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වෙත යෑම සුදුසු නෑ, ඔබ යන්න එපා කියලා සඳහන් කළා. මොකද මේ නාථපුත්ත කැමති වුණේ නෑ කිසි කලකත් තමන් වහන්සේගේ මේ දායක මහත්මා බුදුරජාණන් වහන්සේ වෙතට යනවට. ඒ නිසා එහෙම කිව්වට පස්සේ පින්වත්නි සීහ සේනාපතිතුමා අදහස අත්හැරියා. ඔය විදිහට ඒ අදහස අත්හැරලා තමන්ගේ කටයුතු ඔය සාමාන්‍ය පරිදි කරගෙන ගියා. නමුත් තවත් දවසකදී අර ප්‍රසිද්ධ ලිච්ඡවීන් අර ප්‍රබල පිරිස එකතු වෙලා අර මුලින් වගේම බුදුහාමුදුරුවන් වහන්සේගේ ගුණ වර්ණනා කරන ධර්මයේ ගුණ මහා සංඝයාගේ ගුණ වර්ණනා කරන. ඒ නිසා මේ වර්ණනාව අහපු සීහ නැවතත් අදහස් කරනවා මම යා යුතුයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දකින්. ඔය විදිහට පින්වත්නි අවස්ථා තුනකදීම සීහ ඔය ආකාරයට බුදුරජාණන් වහන්සේගේ වර්ණනාව අහලා උන්වහන්සේ බැහැ දකින්න යන්න අදහස් කරන. ඒ හැම අවස්ථාවකදීම තමන් වහන්සේගේ තමන්ගේ යුතුකමක් හැටියට තමන් මෙතෙක් කල් ශාස්තෘත්වයෙන් ගරු සත්කාර කරපු දන් පැන් පිරිනමපු නිගණ්ඨ නාථපුත්තට දැනුවත් කරනවා දැනුම් දෙන්න. අවසානයේ පින්වත් තුන්වෙනි අවස්ථාවේදී කල්පනා කරනවා මම මේ ගමන යනවට නිගණ්ඨ නාථපුත්තයන් කැමති නැහැ. ඔහුගේ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නෑ. ඒ නිසා මම කෙසේ නමුත් මේ ලෝකයේ ඔය සඳහන් කරන අරහන් සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ආදී ගුණයන්ගෙන් යුක්ත කීර්ති ගෝසාවක් ඇති ඒ වාගේම
මහත් ගුණගෝසාවක් ඇති. එවාගේම දර්ශනීය රූප සම්පත්තියක් ඇති. දෙතිස් මහා පුරිස ලක්ෂණ 89 ව්‍යංජන ආදී මේ වගේ මහා දර්ශනීය රූප සම්පත්තියක් ඇති ඒ උතුමන් වහන්සේ දකින්න මම යනවා කියලා අදිෂ්ඨානයක් කරගෙන, පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අර විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ ඉන්න අවස්ථාවේදී උන්වහන්සේ බැහැ දකින්න යනවා මේ සීහ සේනාපතිතුමා. එහෙම ගිහිල්ලා බුදුරජාණන් මෙසේසෙම්ම මේ ගමන යන්නේත් පින්වත්නි මහ විශාල පිරිසක් සහිතව. අටුවාවේ සඳහන් වෙනවා ගැල් 500කින් රථ 500කින් යුක්ත පිරිසක් මේ රථවලින් යන්න පුළුවන් තරම් දුර ගමන් කරලා ඊට පස්සේ පා ගමනින් බුදුරජාණන් වහන්සේ වෙතට එළඹිලා උන්වහන්සේට නමස්කාර කරලා එකත් පස්ස ඉඳගෙන මේ සීහ සේනාපතිතුමා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවට වැටුණා. පළමුවෙන් මහනවා සුතම් මේතම් බන්තේ සමනෝ ගෝතමෝ අකිරිය වාදෝ අකිරියාය ධම්මං දේසේති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මට අහන්න ලැබුණා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියන්නේ අකිරිය වාදය දේශනා කරන කෙනෙක්. පින්වත්නි, අකිරිය වාදය ඒ වගේම කිරිය වාද, උච්ඡේද වාද, සස්සත වාද ආදී වශයෙන් අපේ දේශනාවල සඳහන් වෙනවා. ඒ කාලේ යම් යම් ශාස්ත්‍රෝන් වහන්සේලා සඳහන් කරන්නට යෙදුන, ලෝකයට දේශනා කරන්නට යෙදුන දේශනාව. විශේෂයෙන්ම ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝකයේ පහළ වන වකවානුව වන විට පින්වත්නි විවිධ දෘෂ්ටිවාද මතවාද එකල ක්‍රියාත්මක වුණා. දැන් අද උනත් අපි දන්නවා යම් යම් ආකාරයේ මති මතාන්තර. බුදුරජාණන් වහන්සේ පිළිබඳව උනත් සමහර දේශකයන් වහන්සේලා විවිධ ආකාරයේ අදහස් ප්‍රකාශ කරන. බුදුරජාණන් වහන්සේ මේ ලක්දිව පහළ වෙච්ච කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලක්දිව නෙමෙයි දඹදිව පහළ වෙච්ච කෙනෙක්. කොයි විදිහට උන්වහන්සේගේ පහළවීම උපන් රට පිළිබඳව විවිධ මති මතාන්තර අදත් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම තව විවිධ ආකාරයේ බුද්ධ දේශනාව තුළ උනත් ඒ වගේ විවිධ අදහස් අද අපිට දකින්න ලැබෙනවා. ඒ වගේමයි පින්වත්නි එදා ලෞතුරා බුදුපියාණන් වහන්සේ පහළ වෙන වකවානුව වෙන විට ආගමික ශාස්ත්‍රුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ශ්‍රමණ බ්‍රාහ්මණ කියන වචනෙන් සඳහන් වෙන ආගම් රාශියක් එකල ක්‍රියාත්මක වුණා. බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා මිත්‍යා දෘෂ්ටි හැටියට 62ක් ද්වාසට්ටි මිච්ඡා දිට්ඨි කියලා සඳහන් කරනවා. එතකොට මේ වගේ ඒ වකවානුව තුළ පැවතිච්ච යම් යම් වාද මතවාදයන් තමයි මේ සඳහන් කරන එක ඉගැන්වීමක් අකිරිය වාදේ.
එවාගේම කිරියවාද උච්ඡේදවාද සස්සතවාද ආදී වශයෙන් සඳහන් වෙනවාද. අකිරියවාදය කියලා කියන්නේ කර්මය පිළිගන්නේ නැහැ. කර්මය හා කර්මඵල ප්‍රතික්ෂේප කරන. පින්වත්නි, සමහර ශාස්ත්‍රුන් වහන්සේලා සඳහන් කළා ඔය කරන අකුසල කර්මවල ප්‍රතිඵල නැහැ. ගංගානම් නදියේ උතුරු දිගෙන් යම්කිසි කෙනෙක් සතුන් මරමින් මරවමින් ඒ වගේම එකම මස් ගොඩක් බවට පත් කරමින් ගියත් එයින් පාපයක් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ගංගානන් නදී දකුණු දිගෙන් යම් කිසි කෙනෙක් දාන ධර්මාදී කුසල ධර්මයන් සිද්ධ කරමින් ගියත් එහි ප්‍රතිඵලයක් නැහැ කියලා ඒ බඳු ශාස්ත්‍රෝන් වහන්සේලා ප්‍රකාශ කළා. අජිත කේස කම්බල, ඒ වගේම පූර්ණ කාශ්‍යප, මක්ඛලි ගෝසාල වගේ මේ සත් ශාස්ත්‍රෝන් අතරින් යම් යම් ශාස්ත්‍රෝන් වහන්සේලා ඒ වගේ ඉගැන්වීම් කළා. නමුත් පින්වත්නි, මේ අවස්ථාවේදී මේ නිගණ්ඨනාත පුත්ත ශාස්ත්‍රෝන් වහන්සේ සඳහන් කරන අපේ ලෞතුරා බුදු පියාණන් වහන්සේත් අකිරියවාදයක් පනවන කෙනෙක් කියලා. නමුත් පින්වත්නි, මේ නිගණ්ඨනාත පුත්ත සඳහන් කරන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ කර්මය පිළිගන්න කෙනෙක් නෙමෙයි කියලයි උන්වහන්සේ පිළිබඳව සඳහන් කරන්නේ. නමුත් පින්වත්නි, ඔබ දන්නවා උන්වහන්සේ කර්මය කර්මඵල පිළිබඳව ඉතාම නිරවුල් පැහැදිලි ඉගැන්වීමක් දේශනා කොට වදාළ ශාස්ත්‍රුන් වහන්සේ. අහං ඊ කිරියවාදෝ මම කර්මය, ඒ වගේම කර්මයේ වගේම පුරුෂ ශක්තිය වීරය පිළිගන්න කෙනෙක් හැටියට උන්වහන්සේ දක්වලා තියෙනවා. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි අහලා තියෙනවා ඔබ වහන්සේ මෙන්න මෙහෙම අකිරියවාදයක් පනවන දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක්ද? බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී සඳහන් කරනවා, අත්ති සීහ පරියායෝ යේනමං පරියායේන සම්මා වදමානු වදෙය්‍ය අකිරියවාදෝ සමනෝ ගෝතමෝ අකිරියාය ධම්මං දේසි. සීහ එක්තරා පැත්තකින් මම අකිරියවාදයක් පනවන. තොටේ අකිරියවාදයේ කෙබඳු අකිරියවාදයක්ද කියලා උන්වහන්සේ ඊට පස්සේ පැහැදිලි කරනවා, විස්තර කරනවා. යම් කිසි කෙනෙක් මම අකිරියවාදී කියලා කියනවා නම් ඒක එහෙම වෙන්න පුළුවන්. සීහ මම පනවන අකිරියවාදය තමයි විශේෂයෙන්ම කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත මේවා නොකළ යුතුයි කියන ඉගැන්වීම. කාය දුස්චරිතය, කයින් සිදුවෙන දුසිරිත, මේ පින්නතුන් දන්නවා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, ඒ වගේම වචී දුස්චරිතය හැටියට සඳහන් වෙන මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප, බුරුකීම, කේලාම් කීම, පරුසු වචන, හිස් වචන, ඒ වගේ මනෝ දුස්චරිතය හැටියට සඳහන් වෙන. මනෝ දුස්චරිතය කියලා කියන්නේ පින්වත්නි, මනසිනුත් අපි යම් යම් අකුසල කර්මයන් සිද්ධ කරගන්න අවස්ථාව. විෂම ලෝභය, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය වැනි අවස්ථා. මේවා මම සඳහන් කරන්නේ නොකළ යුතු
දේවල් හැටියට. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මෙතන මේ අකිරිය වාදය කියලා සඳහන් කරන්න පින්වත්නි අපේ සිත කය වචනේ කියන තිදොරින් සිදු කරන අකුසල කර්මයන් නොකළ යුතුයි. නමුත් මේ නිගණ්ඨ නාථපුත්ත ශාස්ත්‍රුන් වහන්සේ මේ පින්නතුන් දන්නවා. උන්වහන්සේ මෙලවට ප්‍රකාශ කළේ සියල්ලම පෙර කරන ලද කර්මයෙන් සිද්ධ වෙනවා. සියල්ලම පෙර කරන ලද කර්මයෙන්මයි සිද්ධ වෙන්නේ. සබ්බං පුබ්බේ කත හේතු. නමුත් පින්වත්නි අපි මතක තියා ගන්නට ඕන, එහෙම සියල්ලම මේ ලෝකේ පෙර කරන ලද කර්මයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ සඳහා විශේෂයෙන්ම අපේ දේශනාවේ සඳහන් වෙනවා, සියල්ලම පෙර කරන ලද කර්මයෙන් සිද්ධ වෙනවා නම් මිනිස්සයාට, පුද්ගලයාට තමන්ගේ ශක්තියෙන් කටයුතු කරන්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ බලය, වීරිය පැත්තකින් තියන්නයි වෙන්නේ. ඒ නිසා ලෝතුරා බුදුපියාණන් වහන්සේ මෙතෙන්දි පැහැදිලි කරනවා, මම අකිරියවාදියෙක් කියලා මට ප්‍රකාශ කරනවා නම්, නමුත් ඒ ප්‍රකාශ කරන්නේ මේ අර්ථයෙන් කාය දුෂ්චරිතාදියෙන් ඈත් වෙන්න කියන මෙන්න මේ අදහසයි. ඊළඟට දෙවෙනි කාරණාව සඳහන් කරනවා, සීහ සේනාපතිය මම කිරියවාදයකුත් පනවන. අත්තිසීහ පරියායෝ යේනමං පරියායේන සම්මා වදමානෝ වදෙය්‍ය කිරියවාදෝ සමනෝ ගෝතමෝ කිරියාය ධම්මං දේති. මම කළ යුතු දෙය පිළිබඳවත් සඳහන් කරනවා. කොට මේ කළ යුතු දෙය තමයි කාය සුචරිතස්ස, වචී සුචරිතස්ස, මනෝ සුචරිතස්ස. කාය සුචරිතයාගේ, වචී සුචරිතයාගේ, මනෝ සුචරිතයාගේ ක්‍රියාව කළ යුතුයි කියලා, ඒවා ක්‍රියාවට නැංවිය යුතුයි කියලා මම ප්‍රකාශ කරා. පින්වත්නි මේ කයින් කරන යහපත් දේවල් සහිත සියලුම ආකාරයේ කුසල ධර්මයන් තමයි උන්වහන්සේ මෙතෙන්දී සඳහන් කරන්නේ. අනේක විහිතානං කුසලානං ධම්මානං කිරියාය, නොඑක් ආකාරයේ කුසල් දහම් කළ යුතුයි. එතකොට ඒ කුසල් දහම් විශේෂයෙන්ම තමන්ගේ කය, වචනේ, මනස මුල් කරගෙනයි අපි කරන්නේ. ඒ කුසල් දහම් තමයි අපිට මේ ලෝකයේ පින්වත්නි පිරිසුදු භාවය ඇතිකර ගැනීම පිණිස හේතු වෙන්නේ. ඊළඟට මේ සීහ සේනාපතිතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා තුන්වෙනි අවස්ථාවේ තුන්වෙනි කාරණාව හැටියට, සුතම් මෙහෙතම් බන්තේ උච්ඡේදවාදෝ සමනෝගෝතම. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උච්ඡේදවාදයක් ගැන කතා කරනවා. උච්ඡේදය කියලා කියන්නේ පින්වත්නි විශේෂයෙන්ම එදා අර ආගමික සම්ප්‍රදායන් අතර පැවතිච්ච යම් කිසි අදහසක්. කුමක්ද? මරණින් පසු සියල්ලම අවසානයි, සියල්ලගේම විනාශය සිද්ධ වෙනවා කියලයි ඔවුන් ප්‍රකාශ කළේ. ඒ නිසා අන්න එහෙම අදහසක් ඔබ වහන්සේ දේශනා කරනවාද කියලා මේ සීහ සේනාපතිතුමා බුදුරජාණන් වහන්සේගෙන් අහන. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා පිළිතුර ලබා දෙනවා, පින්වත් සීහ මම එක්තරා ප්‍රමාණයකට උච්ඡේදයක් ප්‍රකාශ කරනවා, එක පිළිගන්න. හැබැයි ඒ උච්ඡේදය අර බුදුරජාණන් වහන්සේ
වැඩ ඉන්න කාලේ පහළ වෙච්චේ ශාස්ත්‍රෝන් වහන්සේ විසින් වහන්සේලා යම් යම් අය දේශනා කොට වදාළ මරණින් පසු සියල්ලම අවසන් වෙනවා. නැවත ඉපදීමක් නැහැ. ශරීරය එතනින් අවසානයි. විශේෂයෙන්ම පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර ධාතුන් මරණයෙන් පසු බාහිර පරිසරයට එකතු වුණායින් පස්සේ ඒ සියල්ල අවසන් වෙනවා. නැවත ඉපදීමක් ඒ වගේම නැවත පැවැත්මක් නැහැ කියලා කියන්වීමක් තමයි ඒ මිත්‍යා දෘෂ්ටි හැටියට දේශනාව. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ මම උච්ඡේදයක් ප්‍රකාශ කරනවා, නමුත් ඔය ආර්ථයෙන් නෙමෙයි. කෙබඳු ආර්ථයෙන්ද? රාගක්කයෝ දෝසක්කයෝ මෝහක්කයෝ. රාගේ සහ මුලින්ම දුරු කිරීම. එවාගේම දේශයේ මෝහය කියන මේ කර්ම හටගන්න මූලික ඒ කාරණාවල සහ මුලින්ම නැති කිරීම. එහෙමනම් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ රාගයේ හේවත් තැලීම, ද්වේෂයේ හේවත් ගැටීම, එවාගේම තරහව, මෝහයේ හේවත් කරුණු හරි හැටි නොදැනීම කියන මෙන්න මේ කාරණා සහ මුලින්ම දුරු කිරීම කරනවා. ඒ නිසා මම උච්ඡේදයක් සඳහන් කරනවා. එයින් මගේ මේ ශ්‍රාවකයන් හික්මවීම සිද්ධ කරනවා. ඒ වගේම ඊළඟට සඳහන් කරනවා මෙසිය සේනාපතිතුමා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මම අහලා තියෙනවා ඔබ වහන්සේ යම්කිසි පිළිකුල් සහගත දේවල් පිළිබඳව සඳහන් කරනවා. සමනෝ ගෝතමෝ ජේගුච්චී හෝති. පිළිකුල් සහගත දේවල් හැටියට ඔබ වහන්සේ දේශනා කරන දේවල් මොනවාද? ඒ අවස්ථාවේදී සඳහන් කරනවා සීහය, කාය දුච්චරිත, වචී දුච්චරිත, මනෝ දුච්චරිත කියන මුලින් සඳහන් කරපු කායෙන් සිදුවෙන අකුසල්, ඒ වගේම වචනයෙන් සිද්ධ වෙන අකුසල් හේවත් දුච්චරිත, මනසින් සිද්ධ වෙන අකුසල් හේවත් දුච්චරිත පිළිකුල් සහගත දේ හැටියට මම ප්‍රකාශ කරනවා. එනිසා පින්වත්නි, අපි තේරුම් ගන්නට ඕනේ යම් කිසි කෙනෙක් කයින් අකුසල කර්මයන් සිද්ධ කරනවා නම්, ඒ වගේම සතුන් විනාශ කිරීම, සත්ව ඝාතනය, සත්ව හිංසාව, ඒ වගේම දිවි තොර කිරීම කියන මේවා සිද්ධ කරනවා නම් ඒවා පිළිකුල් සහගත දේවල්. ඒකම අන්සතු දෙය සොරා ගන්නවා නම්, වෙනත් කෙනෙක් සතු දෙයක් සොර සිතින් ගන්නවා නම් ඒක පිළිකුල් සහගත දෙයක්. ඒ වගේම තමයි කාමයේ වර්ධවා හැසිරීම. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආකාරයට වැරදි කාම සේවනයේ යම්කිසි කෙනෙක් යෙදෙනවා නම් ඒක පිළිකුල් සහගත දෙයක්. ඒකම බොරුවෙන්, කේලමින්, පරුස වචනෙන්, හිස් වචනෙන් කටයුතු කරනවා නම් ඒක පිළිකුල් සහගත දෙයක්. ඒකම පින්වත්නි, විෂම ලෝභයෙන්, ව්‍යාපාදයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව කටයුතු කරනවා නම් එය මා පිළිකුල් සහගත දේවල් හැටියට සලකා බැහැර කරන. ඒ අනුව තමයි මම ධර්මයේ දේශනා කරන්නෙත්, මගේ ශ්‍රාවකයන් හික්මවන්නෙත් කියලා මේ සීහ සේනාපතිතුමාට ඒ කාරණයත් පැහැදිලි කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් මේ සීහ සේනාපතිතුමා ආනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ විනය, එහෙම නැත්නම් දුරු කිරීම පිළිබඳව කරුණු සඳහන් කරන ශාස්ත්‍රූවරයෙක්.
ಏವಂ ಸಮನೋ ಗೌತಮೋ ವಿನಯವಾದಿ ವೇನೈಕೋ මෙතන විනය කියලා කියන්නේ පින්වත්නි දුරු කිරීම. එහෙමනම් බුදුරජාණන් වහන්සේ සහ මුලින්ම දුරු කළ යුතු ක්ලේශ ධර්මයන් දුරු කළ යුතුයි කියලා සඳහන් කරනවා පැහැදිලි කරන. ඒ නිසා ඒ කාරණේනුත් සීහ මම මේ විනය හෙවත් දුරු කිරීම පිළිබඳව සඳහන් කරන ශාස්ත්‍රුන් වහන්සේ නම. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් හයවෙනි කාරණාව හැටියට සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ තපස්වී කෙනෙක් දෙහෙම නැත්නම් කෙලෙස් තවන කෙනෙක්ද මොකද මේ නිගණ්ඨ නාථපුත්ත ශාස්ත්‍රුන් වහන්සේ පින්වත්නි තම ශ්‍රාවකයන්ට පැහැදිලි කරපු දෙයක් තමයි කෙලෙස් තවන්න කියලා වෘත සමාදානයන් මගින් කෙලෙස් තවන්න ඒ නිසා කෙලෙස් තවන්න කියලා සඳහන් කරන ශාස්ත්‍රුන් වහන්සේ නමක්ද ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ පිළිතුර උනේ එහෙමයි සීහ මම කාය දුස්චරිත වචී දුස්චරිත ආදී මේ අකුසල ධර්මයන් තපණය කිරීමට තැවීමට මම මගේ ශ්‍රාවකයන්ට උපදෙස් දෙනවා ඊළඟට පින්වත්නි තවත් කාරණයක් මේ සීයහන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අපගබ්බතාය ධම්මං දේසේති මෙතෙන්දි අපගබ්බ කියලා කියන්නේ පින්වත්නි මරණින් පසු මෞකුසකට නොයෑම මරණින් පසු යම්කිසි කෙනෙක් මෞකුසක පිළිසඳ ගන්නවා කියන්නේ පින්වත්නි නැවතත් ඉපදීමකට පත්වෙන. එනිසා ඔබ වහන්සේගේ දේශනාව එවාගේම මේ කරුණය ඒ දේශනාව තුළ දකින්ට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එහෙමයි සීහ මම අපගබ්බතා එහෙම නැත්නම් මෞකුසකට නොයෑම පිළිබඳව මගේ ශ්‍රාවකයන්ට අවශ්‍ය මග කියන පින්වත්නි මෙන් කියන්නේ නැවත ඉපදීමක් නොලබන තත්ත්වයට කටයුතු කරන්න කියලා. ඒ නිසා ඒ කරුණ බුදුරජාණන් වහන්සේ සීහට පැහැදිලි කරනවා. මේ නැවත ඉපදීම කියලා කියන්නේ පුනර්භවය පුනර්භවයක් ඇති වෙනවා කියලා කියන්නේ ඒ තුලින් ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව ආදී දුක්ඛම් කටළු වලට පත් වෙනවා. ඒ නිසා මේ ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුරු කරන්නට නම් පුනර්භවය නැති කළ යුතුමයි. ඒ නිසා ඒ පිළිබඳව මම දේශනා කරනු ලබන ශාස්ත්‍රුන් වහන්සේ නමක් කියලා එදා මෙසීහට පැහැදිලි කරනවා. ඊළඟට මෙසීහ සේනාපතිතුමාට තවත් පැහැදිලි කරනවා සීහ මම මගේ ශ්‍රාවකීන්ට පැහැදිලි කරනවා සතර මග සතර ඵල පසක් කළ යුතුයි. සතර මාර්ග කියලා කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මේ මාර්ගඵල පසක් කර යුතුමයි. ඒ මාර්ගඵල මම පසක් කළා මගේ ශ්‍රාවකීන්ටත් ඒ සඳහා මම උපදෙස් දෙනවා ඒ සතර මග සතර ඵල පසක් කරන්නට. ඒ නිසා මගේ දේශනාව තුළ මේ කරුණත් සඳහන් වෙනවා කියලා පැහැදිලි කරාට පස්සේ මේ සිංහ සීහ සේනාධිපතිතුමා බොහොම ප්‍රසාදයට පත් වෙනවා. අර නිගණ්ඨ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රධාන දායකයා වුණත් පැහැදීමට පත් වෙලා බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා අභික්ඛන්තං බන්තේ අභික්ඛන්තං බන්තේ ස්වාමීනි ඉතාම යහපත් බොහන්සේගේ දේශනාව ඉතා යහපත් දේශනාවක් මම මෙතෙක් අඳුරේ වාසය කළා වගේ ඒ කරුණ මට බොහන්සේ පැහැදිලි කර දුන්නා. ඒවාගේම තේලපජ්ජෝතන් දාරිය චක්කුමන්තෝ රූපානි දක්කින්තීති හරියට අඳුරේ වාසය කරන කෙනෙකුට තෙල් පහනක් දල්ලලා ආලෝකය දැක්වුවා වගේ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බොහන්සේගේ දේශනාව
අද බටම් මම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙනවා කියලා පින්වත්නි මේ සිය සේනාපතිතුමා පළමුව තෙරුවන් සරණය. ඒ තෙරුවන් සරණ යන සිය සේනාපතිතුමාට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සිය ඔබ වගේ දැනුගත් ප්‍රසිද්ධ අය අනුවිච්චකාරම්බෝ බෝ සිය අනුවිච්චකාරම්බෝ සිය තුම්ම සදිසානං ඥාත මනුස්සානං සාදු හෝත ඔබ වගේ යහපත් අය මේ වගේ අවස්ථාවල තීරණ ගන්නකොට ටිකක් කල්පනාකාරීව තීරණ ගන්න. ඒ නිසා එහෙම සඳහන් කළාට පස්සේ දෙවන වරත් මේ සිය තෙරුවන් සරණ යන. ඊළඟට සිය සේනාපතිතුමා සඳහන් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මම මේ හැටියට ඔබ වහන්සේ පිළිබඳව පැහැදීම ඇති කරගත්තා. ඒ නිසා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මා ශ්‍රාවකෙක් කොට සලකන්න කියලා සඳහන් කළාට පස්තුන් වහන්සේ සඳහන් කරනවා සීහ ඔබ මෙතෙක් කරපු පුද සත්කාර නිගණ්ඨ නාතපුත්ත විසෙහි ශ්‍රාවකයන් විසෙහි පවත්වපු පුද සත්කාර නොපිරිහෙලා ඔබ ඉෂ්ට කළ යුතුයි කියලා සඳහන් කළාට පස්සේ තවත් පැහැදීම ඇති කරගෙන මේ හැටියට සිය සේනාපතිතුමා බුදුරජාණන් වහන්සේ සරණ ගිය තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙලා ඒ ධර්මය අවබෝධ කරගන්නවා. පසු කාලේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ නිවනින් සැනසීම ලබාගත් දායක මහත්මයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ තුලින් අපි තේරුම් ගන්නට ඕන ලෞතුරා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය. ඒ තේරුම් අරගෙන අපේ ජීවිත මෙලෝ වාසයෙන්ුත් පරලෝ වාසයෙන්ුත් යහපත් සැපවත් ගත කරලා ඒ තුලින් නිර්වාණ සම්පත්තිය අපි හැමදෙනාටම සාත්සාත් දීවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස අද දවසේ ධර්මානුශාසනාවේ දායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට ශාසනධරණී සංඝ පීත්‍රයන් වහන්සේලාට නිරෝගී සුවය පැතුමත් උන්වහන්සේලාට ශීල සමාධි ප්‍රඥා පුරමින් සදම් ආලෝකයේ බෙදා දීමට ධර්මදානින් ජනිත වන කුසල ශක්තිය ආශිර්වාදයක් වේවා. අභාවයටපත් ගුණවතී කුමාරිහාමි මෞතුමියට ආරියරත්න පියාණන්ට මහින්ද හරස්කම ධර්මරත්න හරස්කම සහෝදරින් දෙදෙනාට සසර වසනතුරු සත්පුරුෂ සහ කල්යාණ මිත්‍ර ඇසුර ලැබ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන් සාක්ෂාත් කර ගැනීමට මේ හේතු වාසනා වේවා. එප්පාවල පදිංචිව සිට අභාවයටපත් රත්න මලල මාමා අනුලා නැන්දම්මාට විජිත රත්න මලල පාලිත රත්න මලල යන ඥාති සහෝදරින් දෙදෙනාටත් ගලිවිල ආන්දාගල පදිංචිව සිට අභාවයටපත් රණසිංහ මාමා සහ ශීලා නැන්දම්මාට මාතලේ මල්වත්තපාරේ පදිංචිව සිටි අභාවයටපත් අබේරත්න මාමා සහ නැන්දම්මාට නිර්වාණ සුව සහ කුසල ශක්තිය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් පවුලට සහ සම්බන්ධ අභාවයටපත් සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමත් සුජවත සින්න පවුලේ සහෝදර සහෝදරියන් දූදරු මුණුබුරු මිනිබිරියන් සැමට ධර්මශ්‍රවණ කරන සැමට මේ උතුම් කුසල ධර්මය වඩවඩාත් නිර්වාණ සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවායි පතමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා මාතලේ කවුඩු පළල්ලේ හරස්කම පවුලේ සහෝදර සහෝදරියන් පිරිස විසින්. කිරිල්ලවල වැබඩ උතුර අංක 465 එක නිවසේ විසූ පීයේ නිහාල් කුමාර මහතා පල්ලොස්සපත්ති අගෝස්තු 25 වන දිනට තෙමසක් පිරිම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කර නිවන් සුව පැතීමත් එතුමාට ඉක්මන් භවයකදී නිවන් අවබෝධය පිණිස මේ පින්කම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කිරීමත් නැසී ගිය පීඒ සුගද්දාස පියාණන් ඇතුළු පවුලේ නැසී ගිය සිළුමු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සුජීවත් සින්න මෑණියන් වන පීඒ මීරියල් පෙරේරා සහ භාර්යාව වන අනෝමා පස්සාල ඇතුළු පවුලේ සහෝදර සහෝදරයන් වන ධම්මිකා ලලිත් පාලිත සුදත් දිල්රුක් හා චමින්ද ඇතුළු පවුල්වල අයට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත් උතුම් ධර්මබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා වැබඩ උතුර පදිංචි අනෝමා ධම්මිකා ලලිත් පාලිත සුගත් බොරල්ලේ පදිංචි දිල්රුක් කොටුගොඩ පදිංචි චමින්ද භාර්යාව සහ සහෝදර සහෝදරියන් පිරිස විසින්.
මිනුවන්ගොඩ පමුණුවේ පදිංචි එන්.එච්.ඒ. නන්දසිරි මහතාගේ 82 ජන්මදිනය නිමිති කරගෙන නැසිගිය මිනුවන්ගොඩ පමුණුවේ විසූ දාවිත් අප්පුහාමි පියාණන්ටද, බේබිනුනා රත්නායක මෑණියන්ටද, සුජුවත්ත සින තම බිරිඳවන ඉන්ද්‍රා රාජනි මහත්මියටද, ඇගේ දෙමව්පියන් වන ඌරා පාන කොස්සත්තේ පදිංචිව සිටි පියසේකර අප්පුහාමි පියාණන්ටද, රොස්ලින් ආරියසිංහ මෑණියන්ටද, තක්ෂිලා පද්මසිරි මල්ලීටද, රෝහිණි මල්ලිකා අක්කාටද, සුජිවත් සින්න අශෝකා නංගීටද, සඳමල් සෝමරත්න මහත්මියගේ නැසී ගිය පද්මිනී කොතලාවල මෑණියන්ට, සදුන් සහ තුවන් සහ දහම් සහ මිනිබිරියන්ටද, නිශාන්ත ලක්මල් හා චන්දික ලක්මල් පුතුන් දෙදෙනාටද, ශාම රාජපක්ෂ සඳමාලි සෝමරත්න ලේලිවරුන්ටද, සිරුමු ඥාතීන්ට උතුම් පුණ්‍යානුමෝදනා කරමින් ආශිර්වාද කරමින් ධර්මදේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා මිනුවන්ගොඩ පමුණු අංක 171 පදිංචි එන්.එච්.ඒ. නන්දසිරි මහතා විසින්. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනා. අද දින මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේ දරමින් උදාර ධර්ම දානමේ පුණ්‍යක්‍රියාවක් සිදු කර ගැනීම සඳහා ඉදිරිපත්ව ක්‍රියා කළ ඔබ හැම දිනාගේම නමින් පරලෝස සැපත් වන්නට යදුන ඒ දෙමව්පියන් ගුරුවරයන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සියලු දෙනාට මේ පින් අත්පත් වේවා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ මිය පරලෝ ගිය ඥාතීන් දුකකනම් එයින් අත මිදේවා, සැපේකනම් සැපේ වඩා වර්ධනය කර ගනිත්වා, කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය සාත්සාත් කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරන අතර විශේෂයෙන්ම සුජීවත්ව වාසය කරන හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පත්තිය, දීර්ඝායු සම්පත්තිය, චිරජීවනයේ සැලසේවා, ආයුර ආරෝග්‍ය ආදී සැප සම්පත් වඩා වර්ධනය වේවා. මෙලොව සැනසීම, පරලොව සැනසීම කෙලවර උතුම් නිර්වාණ සම්පත්තිය සාත්සාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ධර්මාශ්‍රවණානිසංසයෙන් සෑම දිනාටම නිවන් සම්පත් සාත්සාත් වේවා. සාදු සාදු සාදු. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොස්ගම කණම්පැල ශ්‍රී සුමනාරාමාධිකාරී, පැපිලිවල ශ්‍රී ආනන්ද රාමාධිපති, සීතාවක පුර පිරිවන් ගුරු අභ්‍යාස විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාරචාර්ය සහ ආයතනාධිපති, සීතාවක පුර ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති පූජනීය පණ්ඩිත කණම්පැල්ලේ සුමනනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අප හැම දෙනා සාදුණක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්වය ලබා ගන්නට. එසේ නම් 0112697140 ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය අමතන මෙම ධර්මානුශාසනාව SLBC ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.